හරි අවසාන කී කීදී එක්ස් පාරිභෝගිකයාගේ ආදායම 20,000 ඉඳලා 24,000 දක්වා වැඩි වන විට X භාණ්ඩයේ ඉල්ලුම් ප්‍රමාණය ඒක 90 සිට 99 දක්වා වැඩි විය. X භාණ්ඩයේ මිල සියයට 12කින් වැඩි වන විට එහේ ඉල්ලුම් ප්‍රමාණය 124කින් අඩු විය. ඒ ඉල්ලුම් ප්‍රමාණය 124කින් අඩු විය. ඒ ඉල්ලුම් ප්‍රමාණය 124කින් අඩු විය. පළවෙනි ප්‍රශ්නේ X භාණ්ඩයේ මිල ඉල්ලුම් නම්‍යතාවය කොපමණද? X භාණ්ඩයේ මිල ඉල්ලුම් නම්‍යතාවය කොපමණද? දෙවැනි ප්‍රශ්නේ X භාණ්ඩය අත්‍යවශ්‍ය භාණ්ඩයක්ද සුඛෝපභෝගී භාණ්ඩයක්ද බාල භාණ්ඩයක්ද හේතු දක්වන්න. හේතු දක්වන්න. තුන්වෙනි එක X සහ Y භාණ්ඩ අතර ඇති සම්බන්ධතාවය කුමක්ද? X සහ Y භාණ්ඩ අතර ඇති සම්බන්ධතාවය කුමක්ද? පළවෙනි ප්‍රශ්නේ කිව්වේ X භාණ්ඩයේ මිල ඉල්ලුම් නම්‍යතාවය කොපමණද? දෙවෙනි ප්‍රශ්නේ ඇහුවා X භාණ්ඩය අත්‍යවශ්‍යද සුඛෝපභෝගීද බාල භාණ්ඩයක්ද? හේතු දක්වන්න. තුන්වෙනි ප්‍රශ්නය X සහ Y අතර ඇති සම්බන්ධය කුමක්ද? ඒකටත් හේතු දක්වන්න. ඊළඟට X භාණ්ඩයේ මිල රුපියල් 22ක් වන විට X භාණ්ඩයේ මිල රුපියල් 22ක් වන විට එහි ඉල්ලුම් ප්‍රමාණය කොපමණද? එහි ඉල්ලුම් ප්‍රමාණය කොපමණද? ඊළඟ ප්‍රශ්නේ මිල ඉල්ලුම් නම්‍යතාවය අනුව මිල ඉල්ලුම් නම්‍යතාවය අනුව
එක්ස් භාණ්ඩයට ඇත්තේ නම්ම එක්ස් භාණ්ඩයට ඇත්තේ නම්ම ඉල්ලුමක්ද අනම්ම ඉල්ලුමක්ද? එක්ස් භාණ්ඩයට ඇත්තේ නම්ම ඉල්ලුමක්ද අනම්ම ඉල්ලුමක්ද? ඊළඟ ප්‍රශ්නේ පාරිභෝගිකයාගේ ආදායම සියයට දහයකින් අඩුවහොත් සියයට දහයකින් අඩුවහොත් එක්ස් භාණ්ඩයේ ඉල්ලුම් ප්‍රමාණය කවර ප්‍රතිශතයකින් වෙනස් වේද? එක්ස් භාණ්ඩයේ ඉල්ලුම් ප්‍රමාණය කවර ප්‍රතිශතයකින් වෙනස් වේද? එක්ස් භාණ්ඩයේ මිල 100ට අටකින් වැඩි කළහොත් එක්ස් භාණ්ඩයේ මිල 100ට අටකින් වැඩි කළහොත් එහි ඉල්ලුම් ප්‍රමාණය කවර ප්‍රතිශතයකින් වෙනස් වේද? එහි ඉල්ලුම් ප්‍රමාණය කවර ප්‍රතිශතයකින් වෙනස් වේද? එක්ස් භාණ්ඩයේ මිල රුපියල් දාසයක් වන විට එක්ස් භාණ්ඩයේ මිල රුපියල් දාසයක් වන විට එම භාණ්ඩයේ මුළු පාරිභෝගික වියදම කොපමණද? එම භාණ්ඩයේ මුළු පාරිභෝගික වියදම කොපමණද? ඊළඟට එක්ස් භාණ්ඩය නිෂ්පාදනය කරන ආයතනයට එක්ස් භාණ්ඩය නිෂ්පාදනය කරන ආයතනයට ආයතනයේ අලවි ආදායම තවදුරටත් ඉහළ නන්වා ගැනීමට එක්ස් භාණ්ඩයේ මිල අඩු කළ යුතුද වැඩි කළ යුතුද? එක්ස් භාණ්ඩයේ මිල අඩු කළ යුතුද වැඩි කළ යුතුද? හේතු දක්වන්න. අඩා එකවර අහගන්න ඕන. මොකද්ද? එක්ස් භාණ්ඩයේ නිෂ්පාදනය කරන ආයතනයේ අලවි ආදායම ඉහළ නන්වා ගැනීමට නම් එක්ස් භාණ්ඩයේ මිල අඩු කළ යුතුද වැඩි කළ යුතුද? හේතු දක්වන්න. රයිට්. ජනිත ප්‍රශ්න කීයද? 9යි සර්. රයිට්. රවුම් ගානක් නෙනේ 9යි කියන්නේ. එතකොට හදන්න බලන්න නමෙන් නමේම හරියන්නේ කවුද බලමු.
යරිද වැඩ ඉවරද? නෑ සුදා හදනු. අව නෑ. කීවෙනි එක මගේ දන්නේ ජරිත. පහ යන්නේ සෝ. අය පහ. නමයෙන් ඉවරුණ ගම ඉවරයි කියලා දාන්න. බලමු කවුද ඉක්මන හදන්නේ කියලා.
ජනිත කීවෙනි එක දාන්නේ? හතස. රයිට්. ආම කවුරුත් ඉවරයි කියලා දාලා නැහැ මේකට. ජනිත නම්වෙනි ප්‍රශ්න මොකක්ද අහලා තියෙන්නේ? ජනිත නම්වෙනි. ඔව්. කියවන්නේ නැද සර්? කියන්නේ කියන්න. X බාණ්ඩේ නිෂ්පාදනය කරන ආයතනයේ ආයතනයකට ආයතනයේ ආයතනයක ආයතනයේ අලවි ආදායම තවදුරටත් ඉහළ නන්වා ගැනීමට X බාණ්ඩයේ මිල වැඩි කළ යුතුද අඩු කළ යුතුද හේතු දක්වන්න. හරයි. ඔන්න 9 වෙනි ප්‍රශ්නේ වෙන්නේ X බාණ්ඩේ නිපදවන ආයතනයට අලවි ආදායම වැඩි කර ගැනීමට නම් X බාණ්ඩේ මිල වැඩි කළ යුතුද තවදුරටත් වැඩි කළ යුතුද අඩු කළ යුතුද හේතු දක්වන්න. හරයි. ඔන්න උත්තරේ මම ලියා ගන්න බැරි වෙන එක්කනට ඔන්න කිව්වා. වැඩි පහයි.
එක්කෙනෙක්වත් තවම හදලා ඉවර නැද්ද අනේ? මොකද මගේ ගෝලෙ උන්ට වෙලා තියෙන්නේ. කොහොම නම් හරියන්නේ නැහැ නෝනවරු මහතුරු. හරි? විභාගේ කොහොම හරි නම් පාස් වෙලා හරියන්නේ නැහැ. හරියට පාස් වෙන්න ඕන. එක්කෙනෙක්වත් හදලා නැහැ නේ තවම. තව විනාඩි තියෙනවා 3ක්. 3ක් නෙමෙයි 2ක්. හොඳයි බලමු සතුටට කාරණයක්ද කියලා. හරි ඇති අන්තක් දෙන්නෙක් දාලා දැහැමි හදලා නිපුණි හදලා දැහැමි කියන්නේ ගලේ වෙල දැහැමි නම් එයා හදලා නම් ඉතා හොඳයි පුතේ. මොකද ගලේ වෙල දැහැමි සති දෙකක්වත් නෑ තවම සම්බන්ධ වෙලා. නිපුණි නම් මං හිතන්නේ මාත් එක්ක මුලින් ඉඳ හිටියා. නිපුණි කොහොමද සෙල්ලම් පෙන්වන්න ඕන. හරි අවසාන විනාඩිය ඔන්න යන්නේ. 7යි කාලට පටන් ගන්න. 7යි 14යි. රයිට්. තව එක්කෙනෙක් දැම්මා.